කොකුදාන හාමුදුරුවන්ට මොකද කියන්න තියෙනවද මේ දෙයක්? ඔය ෆයිල් උස්සගෙන යන සෙට් එකක් ඉන්නේ. මොනම දේ තමයි මොකද්ද දන්නවද? ඔව්. අන්න මෙන්න මේක දාන්න. අනිවාර්ය මම දානවා. අනුරාධපුර ජනාධිපති. ඔව්. ලාල්කාන්ත් ඇමති කෙනෙක් කණ්ඩායම්පුරේ. වතන්න සමරසිංහ කණ්ඩායම්පුරේ. ඒ ආඩම්බරෙත් තියෙනවා හාමුදුරුවන්ට. නෑ නෑ තියෙනවා. ගම්මේ කොල්ලෝ කියලා. දුර්ගමනක් ගිහලා ආවනේ. ඔව්. කොහෙද ගියේ? ප්‍රශ්න. ප්‍රශ්න කියන්නේ කැලිෆෝනියා උඩ පැත්තේ නෝත් පැත්තේ නේද? ඔව්. තුනහමාරක් විතර drive කරනවා. පරණ යාළුවෙක්ගේ පන්සලකට කාම්බෝජින හමුදුරෙක්ගේ. හමුදුර දැන් ඊ ලංකාවේ අලුත් മന്ത്രി මණ්ඩලයේ දිරුම් දුන්නා. මම මොකක්ද කියන හිතන්නේ ඇමරිකාට තලු බලාපොරොත්තු ලංකාවට තලු බලාපොරොත්තු. අලුත් තාණ්ඩ දෙකක් ඇවිල්ලා තියෙනවා. ඒවා එක අහපේක හොඳයි. එහෙමනේ දැන් මෙච්චර කාල තිබ්බ අරගලයක් නේ තිබ්බේ. මිනිස්සුන්ගේ ජීවිතේ අරගලයක් තිබ්බේ. හරිද? ඊට පස්සේ පාලනයයි ජනතාවයි අතර නිතරම ගැටුමක් නේ තිබ්බේ. ඔව්. එතකොට දැන් ඒ ගැටුමේ ප්‍රධාන මූලිකත්වය අරගෙන හිටපු අය තමයි දැන් පාලෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඔව්. එතකොට දැන් එයාලට අනිත් පාලකින්ට වඩා මිනිස්සු ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඔව්. මිනිස්සුන්ගේ ප්‍රශ්න, මිනිස්සුන්ගේ වේදනාව ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඒ ඊළඟට දැන් මෙත ඒ නිසා දැන් මෙයාලට වගකීමක් තියෙනවා මින් මත්තට ඒ ප්‍රශ්න ගැටලු ගැන ආය කතා කරන්න දෙයක් නෙවෙයි. දැන් තියෙන ඉතින් වැඩ පෙන්වන්න. ඔව්. හරි. විශේෂයෙන් ඇත්තටම මම සන්තෝෂ වෙන්නේ මොකද අපේ ජීවිත කාලේ අපි ඒ කියන්නේ අපි ගුණදාස කපුගේ මහත්තයා ඈ නන්දා මාලිනී මහත්මිය ඒ වගේ තව ගොඩාක් ගායක ගායිකාවෝ මේ අපේ ජීවිත කාලේ අපි පොඩි කාලේ ඉඳලා ජීවිතේ මේ අරගලය ගැන තමයි සින්දු කිව්වේ නේ ඒක ඇත්තටම ඒ අයගේ ජීවිත කාලෙදී ඈ විශේෂයෙන්ම නන්දාමාලිනී මහත්මිය වගේ ඔව් දේශාභිමානි ජාතික ගීත නිදහස ගුණදාස කපුගේ මහත්තයා නෑනේ ඔව් මට තියෙන ලොකුම සන්තෝෂයක් තමයි නන්දාමාලිනී මහත්මිය ජීවත් වෙලා ඉන්න කාලෙදී එයාට මේකේ ඒක බලන්න ලැබිච්ච එක නේ බලන්න ලැබිච්ච එක අර විමුක්ති ගී කිව්වනේ අනේ එයාගේ ගීත තරම් ඒ කියන්නේ තව අය කිව්වා අතටම තව අය හිටියා අරව දන්නවනේ නමුත් එතුමිය ඒ මුළු ජීවිත කාලෙම කැප කරගෙන ඉතින් එතුමියට ජීවිත කාලෙදී ඒක දකින්න ලැබිච්ච එක මං හිතන්නේ ඒක ලොකු සතුටක්. ඔව්. ඈ තව සතුටක් තියෙනවා මං කියනද? ඒක එහෙමද දැන වහන්න. අනුරාධපුරේ ජනාධිපති. ඔව්. ලාල්කාන්ත් ප්‍රධාන ඇමති කෙනෙක් කණ්ඩායම්පුරේ. වතන්න සමරසිංහ ප්‍රධාන ඇමති කෙනෙක් කණ්ඩායම්පුරේ. ඒ ආඩම්බරෙත් තියෙනවා රාමුරොන්ද? නෑ නෑ තියෙනවා. ගම්මේ කොල්ලෝ කියලා. නෑ නෑ තියෙනවා තියෙනවා. ඈ ඒක තියෙනවා. ඉතින් අනිත් දේ තමයි සමස්ත විදියට ජනතාවක් විදියට ගත්තාම ඔව් අපේ ජනතාව සෑහෙන කාලයක් තිස්සේ දුක් විඳපු ජනතාවක් ඔව් හරි ඒ කියන්නේ 1505 ඉඳලා ඈ පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසින්ගෙන් බැට කෑවා ඔව් හරි ඊට පස්සේ අවුරුදු 35ක දෙවන්ත යුද්ධයකට මුහුණ පෑවා ඒ කියන්නේ කවුරුත් සිංහල දෙමළ මුස්ලිම් ඔක්කොම ඒ ජීවිතයේ සැනසීම කියන එක සතුට කියන එක ඒ කියන්නේ එයාලට එයාලා දැක්කේ නැහැ ඔව්. ඉතින් අද මං හිතන්නේ මේ අලුතෙන් පත්වෙච්ච අමාත්‍ය මණ්ඩලයට මේ කැබිනට් එකට මේ රජයට තියෙන ලොකු වගකීම තමයි මිනිස්සුන්ට මෙන්න මේ ජීවිතේ, ඒ කියන්නේ ජීවිතේ විඳින්න අවස්ථාවක් සකස් කරලා දෙන්න එක ඒ මිනිස්සු මැරෙන්න ඉස්සෙල්ලා. ඒක ලොකු පිනක්. රටක් විදියට, ඒ කියන්නේ රාජ්‍යයක මූලික වගකීම තමයි ජනතාව ආරක්ෂා කරන එක. නේ? එතකොට අපි පෞගික දේවල් දිහා බලපුවාම ලංකාව තමයි ලෝකේ මෑත කාලේ ඉනව දේශපාලකයෝ විසින්ම ඒ රටේ දේශපාලකයෝ විසින්ම ප්ලෑන් කරලා දුප්පත් කරපු රටවල් අතර ප්‍රධාන රටක් තමයි ලංකාව. ඒක ජාතික අපරාධයක්. හ්ම්. ඉතින් මේ අදපත් එක්ලා ඉන්න පිරිසට ඒක හොඳ ආදර්ශයක්. එයාලා ඒක තේරුම් අරගෙන ඒක අනිත් පැත්තට හරවයි කියලා බලාපොරොත්තු වෙනවා. අනිත් දේ තමයි මෙච්චර කල් ගත්තාම ගීත නාට්‍ය චිත්‍රපටි හුඟක් දේවල් ටෙලි නාට්‍ය හුඟක් දේවල් වල තිබුණේ දේශපාලන චරිතයක් ගත්තත් ඒක මහා කූට ඈ වංචාකාරී තග් එහෙම චරිතනේ තිබ්බේ ගීත ගත්තත් හුඟක් වෙලාවට දේශපාලනයේ අපහාස උපහාස ගීත නේ මං හිතන්නේ දැන් කලාව චිත්‍රපටි සිනමාව මේ වගේ දේවල් වලට හොඳ අවස්ථාවක් තියෙනවා දැන් ආයේ ඒවා ගැන කතා කරන්න නෙවෙයි මං හිතන්නේ හොඳ කාලෙද දැන් රටට අවශ්‍යයි අලුතෙන් හිතන අලුත් නිර්මාණශීලී හොඳ ගීත මිනිස්සුන්ගේ අධ්‍යාත්මය මිනිස්සුන්ගේ හැකියාවන් නිර්මාණශීලීත්වය මතු කරන සතුට සමාදානයේ සැනසීම පෙන්නන මිනිස්සුන්ට අලුතෙන් හිතලා වඩා ඉදිරියේ හිතන්න පුළුවන් හොඳ කලා නිර්මාණ මං හිතන්නේ අපේ රටට අවශ්‍යයි. ඒක
එක ගත්තාම ටෙලිනාට්‍යයේ ඉඳලා ඊළඟට ගීතයේ ඉඳලා චිත්‍රපටයේ ඉඳලා මං හිතන්නේ මොකද ආය මේ අරගල ගැන කතා කරන්න දෙයක් නැහැ දැන්. ඒ චැප්ටර් එක ක්ලෝස්. ඒක ක්ලෝස් කරන්න ඕනේ. එහෙම නැතුව ඒකම අපි වෙන වෙන පැති වලින් අරගෙන යන්න ගියොත් මේකේ කෙලවරක් වෙන්නේ නැහැ. ඒ නිසා මං හිතන්නේ රටක් විදියට ඉදිරියට යන්න හොඳ අවස්ථාවක් තියෙනවා. අනිත් එක තමයි දැන් ওই ඒකට් වලගේ අර Power of Now කියන පොතේ තියෙනවා මේ pain body කියන සම්බන්ධය. pain body කියන්නේ මිනිස්සු දුක් විඳලා මේ ශරීරයට ඒක ඇබ්සෝබ් වුණාට පස්සේ ඒක කරන්ට් එකක් වගේ හැමදාම හැමතැනම තියෙනවා. ඒ විතරක් නෙමෙයි මිනිස්සු සමහර වෙලාවට ඉක්මනට තරහා යනවා. ඈ හැම වෙලාවෙම මොනවා හරි ඒ කියන්නේ නරක දෙයක්ම තමයි මිනිස්සු හොයන්නේ බලන්නේ මිනිසුන්ට ඕනේ. ඉතින් අපේ සමාජයේ ගත්තත් මං හිතන්නේ උඟා තරුණ අය එහෙම ගත්තාම හැම වෙලාවෙම අර නිකන් ගේමේ ඉන්නේ, ගේම ඉල්ලන්නේ නේ. ඒක ඉන්නේ අර මිත්‍රකල් සමාජයේ තිබුණු ඒ අසහනකාරී ඒ නොහික්මුණු පරිසරය නිසාම තමයි. ඉතින් මං හිතන්නේ මින් ඉස්සරහට අපි වෙනස් වෙන්න ඕනේ. ඒ වෙනස් වීම සඳහා බාහිර වශයෙන් වෙනස් වීම, සමාජීය වශයෙන් වෙනස් වීම, දේශපාලන වශයෙන් වෙනස් වීම වගේම ඒ වෙනස් වීම සියල්ල අපිව අධ්‍යාත්මික වෙනස් වීමකට අරන් යයි කියලා මං හිතනවා. එතනින් තමයි මේක වෙනස් කරන්න පුළුවන්. හුඟක් අය අලුත් අයනේ. හරිද? හුඟක් අය අලුත් අය. ඉතින් එයාලගේ තිබෙන වගකීම තමයි Tamanට ලැබිලා දෙන වගකීම. ඉතින් ඒ නිසා ඒ වගකීම හරියට ඉෂ්ටකරන ඉතින් Tamanට Tamanගේ කැපවීමක් තියෙනවා. අනිත් එක මෙහෙමයි. දැන් දේශපාලනය කියන්නේ බලයනේ. බලයේ තියෙන වැදගත්කම තමයි ඔය ආමාත්‍ය මණ්ඩලයේ ගිහිල්ලා ඔෆිස් වල වැඩ කරන්නේ නැහෙනි. ඔව්. එයාලා කරන්නේ මොකද්ද? අවශ්‍ය සුදුසු මිනිස්සු ඒ තැන් වලට පත් කරන එකනේ. ඔව්. විශේෂයෙන් ලේකම්වරයාගේ ඉඳලා. හරි. ඔක්කොම මිනිස්සු අවශ්‍ය හරි මිනිස්සු ඒ තැන් වලට පත් කරනවා. එතකොට එයාලට හැකියාව තියෙන්න ඕනේ ඉමෝෂන්ස් වලට යට වෙන්නේ නැතුව. ඈ අපේ ගමට යට වෙන්නේ නැතුව, බයස් වලට, හැඟීම් වලට යට වෙන්නේ නැතුව එයාලට පුළුවන් ඉන්න ඕනේ කෙලින් තීරණ අරගෙන ඒ සුදුසු අයව සුදුසු තැනට පදාන්න. ඔව්. ඒක තමයි යට තියෙන බලය. නේ? එතකොට මිනිස්සු වැඩ කරනවා. දැන් අද මෙච්චර කාලයක් තිබුණේ නැත්තේ ඒකනේ. වැඩ කරන්න මොනවා මිනිහා පැත්තක තමන්ගේ හඳුනුම්කම් මත හිතවත්කම් මත කවුරු හරි දානවා සීට් එකට. දැන් මම එයා දන්නේ නැහැ වැඩ කරන්න. ඔව්. නමුත් ලංකාවේ ගත්තාම ඕනම ශේෂ්ත්‍රයක පළපුරුදු හැකියාවන් තියෙන දක්ෂ මිනිස්සු ඉන්නවා. ඉතින් දේශපාලකයාගේ වගකීම තමයි එයාට පුළුවන් ඉන්න ඕනේ එයාගේ බලය යොදලා හරි මිනිස්සු හරි තැනට දාන්න. දැන් ඇමරිකාව ගත්තාම එයාලයින්ස් වලින් ගත්තාම සවුත් වෙස්ට් එයාලයින් එක තමයි බොහොම සාර්ථකම එයාලයින්ස් එකක් විදියට ගන්න. ඒ ස්ට්‍රීට් ලංකාවේ ෆ්‍රයිඩ් බස් එකක් වගේ නේ. හරි සවුත් වෙස්ට් එක. ඒකේ තියෙන ප්‍රධාන ක්වොලිටිය මොකද්ද දන්නවද? හැම සේවකයෙක්ටම එයාගේ ඒ ඒ පරිසරය ඇතුලේ ස්වාධීනව තීරණ ගන්න පුළුවන්. නෑ. ඔව් ඔව්. දැන් අපි කියමුකෝ කවුන්ටර් එකේ ඉන්නවා කියලා දැන් ඔයා චෙකින් වෙන්න යනවා කියලා. එයාට අවශ්‍ය නැහැ තව කෙනෙක්ගෙන් කෝල් කරලා අහන්න එයාට ඩිසිෂන් එකක් ගන්න. එයාට තනිකර ස්වාධීන අයිතිය දීලා තියෙනවා. ඒ වෙලාවට අනුව ඔයාගේ ටිකට් එක සම්බන්ධයෙන් ඩිසිෂන් ගන්න. ඒක තමයි බලන්න ඇමරිකාවේ කොච්චර එයාලයින්ස් තියෙනවා. ඔව්. ඒක තමයි සෞත්වෙස්ට් නම්බර් 1 ගණන් වැඩිම ටිකට් එක. අන්න ඒක තමයි ඒක හේතුව මොකද හැම කෙනාටම ඒ ස්වාධීන දීලා තියෙනවා වගකීම එයාගේ බෙස්ට් පර්ෆෝමන්ස් වලට. ඔව්. ඉතින් ඒක හැමෝටම හොඳයි. දැන් සෞත්වෙස්ට් එයාලයින් එක ආදර්ශයෙන් තමයි ගන්න තියෙන්නේ. නැහැ. මේක ලොකු කොමත් එම කරන්නේ. කන්සෙප්ට් එක. ඒ කන්සෙප්ට් එක කියන්නේ මිනිස්සු විවිධයි. මිනිස්සුන්ට විවිධ හැකියාවන් තියෙන්නේ. හරි? මිනිස්සුන්ගේ විවිධ දක්ෂතාවයන් තියෙන්නේ. ඒ දක්ෂතාවයේ තියෙන අයට ඒ හැකියාවන් තියෙන අයට ඒ අවස්ථාව දෙන්න ඕනේ. ආ. එතකොට ඒක සාර්ථක වෙනවා. නෑ මම හඳුනන්නේ නෑ අවසන් වශයෙන් මම මීට් තියෙනවා. ඔව්. ඉතින් ඒක නිසා විශේෂයෙන් මේ අමාත්‍ය මණ්ඩලයේදී තියෙන්නේ ඒ ඇමතිවරු දියාගත්තාම අනිත් එක තමයි හෘද සාක්ෂියට අනුව මිනිස්සු ගැන හිතලා වැඩ කරන්න උත්සාහවන්ත වුණොත් මං හිතන්නේ ඒක වර්ධි කියලා. ඉතින් මෙච්චර කල් ආපු ගමන ඒ කොහොම වුණත් ඒක නරකයි කිය කියා ඒක දැන් ආයේ කතා කරන්න දෙයක් නැහනේ. ඒක හින්දානේ ඒ ඔක්කොම හින්දානේ අද මේ ජයග්‍රහණය ලැබිලා තියෙන්නේ. ආ. ඉතින් ඒක හින්දා ඒක ආශිර්වාදයක් වගේ. ඒක නිසා කවුරුත් කල්පනා කරන්න ඕනේ Tamanට මේ තියෙන chance එකෙන් ගෝල් එක ගහන්න.
රටේ මිනිස්සු කාලෝ අයන්තේ. ඒ කියන්නේ කාලයේ එළඹ ඇත. කාලෝ අයන්තේ. ඈ රයිට් රයිට් රයිට්. ආය ඒ කියන්නේ මේක මේ ටයිම් එක ආයෙ එන්නේ නැහැ. එතකොට දැන් අනිත් පක්ෂවල මහජනතාවට මොකද්ද කියන්නේ තියෙන්නේ? නෑ මෙහෙමයි මං හිතන්නේ ආය මේ දේශපාලන වශයෙන් මතවාද පොඩ්ඩක් ඉන්න හැමදෙරනේ. අර දැන් කොකුදාන හැමදෙරන්නේ මොකද කියන්නේ තියෙනවද මේ දෙයක් මොකක් කරේ හැමදෙරන්නේ? නෑ ඔය ෆයිල් උස්සගෙන යන සෙට් එකක් ඉන්නේ. මොනම දේ තමයි මොකද්ද දන්නවද? ඔව්. අන්න මෙන්න මේක දාන්න. අනිවාර්ය මම දානවා මට අවුලක් නෑ හැමදෙර තමයි ප්‍රශ්නයක් උනොත්. ඔව් නෑ නෑ නෑ. හොඳම දේ තමයි ඔය හාමුදුරුවරු පැත්තකට කරන්න ඕනේ. පැත්තකට කරලා තියෙනවා. ඔව් දේශපාලනේ ඈත් වෙන්න ඕනේ. දේශපාලනේ නෑ නෑ මෙහෙම දේශපාලනේ නෙමෙයි. දේශපාලනය කරන එක ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඔය රාජ්‍ය ආයතන වලට ගෙනල්ලා නිතරම පිරිත් කියලා පිරිත් නූල් බැඳලා ඈ ඕක කරන එක ඒක අවශ්‍ය නෑ. රජයකට නේ? ඕ ඒක අවශ්‍ය නෑ. ඈ මෙහෙමයි දැන් හාමුදුරුවරු ඒක කරන්න ඕන යමක් තියෙනවා නම් කතා බහ කරන්න ඕන දෙයක් තියෙනවා නම් ඒක එයාලා ඒ කළ යුතු විදිහට කරයි. එහෙම නැතුව මේ හැම එකටම හාමුදුරු ඕක දේශපාලකයෝ ඔය මෙහෙම හාමුදුරුවන්ට ගෞරවයටත් නෙමෙයිනේ ඕක කරන්නේ. ඔව්. මාර්සියට ජනතාවට රටාන් දඬ. හරිද? ඕක බොරුවට අන්දා. අපි ආගමන සලකනවා කියලා. හරි. හැබැයි මේ පැක්ෂේ එහෙම කරනම වැඩි දැකල නැහැ හාමුදුරනේ. නෑ නෑ ඒක ඒක තමයි. දැන් හොඳම දේ තමයි ඒ හාමුදුරුවෝ වැඩි ඉස්සරහට දාගන්න නැතුව වැඩ කරන එක දුර ගමනක් යන්න පුළුවන්. ඒක ආගම රාජ්‍ය වෙන් කරන්න කියලාද කියන්නේ හාමුදුරුවෝ? නෑ මෙහෙමයි. රාජ්‍යයක වගකීම තමයි කවුරුත් එක විදියට මේවා කරලා වැඩ කරන එක. ඉතින් මෙහෙමයි ලංකාවේ බෞද්ධ සංස්කෘතියට අනුව ලංකාව බෞද්ධ රටක් නේ. ඔව්. ඒක නැති වෙන්නේ නැහැ ඔය මොනවා කරා. ඕක නෙවෙයිනේ අද තියෙන්නේ. ඇත්තටම දැන් ඒ කියන්නේ හුඟක් අය මේ ඒ කියන්නේ මේ දේශපාලකයා පොලිටිකල් ඩ්‍රාමා. ඔව්. දේශපාලකයා ළඟ ඉන්න එක ආභරණයක් කරගෙන තියෙනවා. හරිද? දේශපාලකයා තහඳුර ළඟ තියාගන්න එක හොඳ හැමක් විදියට තියාගන්න. ඔව් මිනිස්සු මන් දන්න. ඈ ඔව් එහෙම අවශ්‍ය නැහැ. තමන් වැඩ කරගෙන ගියාම එච්චරයි. හරි දෙයට කවුරුත් කැමති. හරි. ඊයරින් මේ ඔය හැම දෙයකටම හාමුදුරුවෝ ඉස්සරහින් තියාගෙන එහෙම යන්න අවශ්‍ය නැහැ. එහෙම නම් මහා කරදරයි. රටක් විදියට ගත්තාම දේශපාලකයන් තමන්ගේ තීරණ හරි කෙලින් අරගෙන වැඩ කරන එකයි තියෙන්නේ. ඔව්. ඒකින්ද ඔය මේ කවුරුත් ඔය දැන් කොකු දාන හාමුදුරුවෝ ඔය එහෙම යන හාමුදුරුවෝ ඒ කාටවත් තියෙන්නේ. ෆයිල් උස්සන් යන හාමුදුරුවෝ. ෆයිල් උස්සන් යන හාමුදුරුවෝ ඒ කාටවත් තියෙන්නේ. නිදහසේ තමන්ගේ වැඩක් කරගෙන ඉන්න මේ අලුතෙන් හම්බෙච්ච අයට ඒ වැඩේ කරගෙන යන්න දීලා. ඔව්. යාලා කරගෙන යන්නේ නැත්නම් ඉතින් ආය වෙන ක්‍රමයක් ඒ මොකක් හරි මේ කාටත් අපි කාටත් බොහොම අඩු සීමිත ජීවිත කාලයක් නේ තියෙන්නේ. අවුරුදු 80ක් 100ක් කියලා කියන්නේ මහා ලොකු කාලයක් නෙමෙයිනේ. ඉතින් ওই කාලය තුල මිනිස්සුන්ට තමන්ට පුළුවන් උපරිමෙන් යන්න වඩා හොඳ දෙයක් කරනවා නම් අනිත් අයට වඩා හොඳ පරිසරයක් හදලා දෙනවා නම් තමන්ගේ ජීවිතයත් වඩා හොඳට කරගෙන යනවා නම් එච්චරයි තියෙන්නේ. ඒ නිසා ජීවිතේ අරගලයක් කරගන්න ඕනේ නැහැ. ජීවිතේ දුකක් කරගන්න ඕනේ නැහැ. අපි කාටවත් වගකීමක් තියෙනවා මේ ලැබිච්ච ජීවිතෙන් වටිනා දෙයක් කරන්න. ඔව්. ඒක ඉතින් කවුරුත් හිතලා හෘද සාක්ෂියට අනුව හොඳ දෙයක්, හරි දෙයක්, වටිනා දෙයක් කරනවා නම් යහපතක් වෙනවා. හරි. හරි. නැවතම එමු.